තමයි දෙනවා බුදුදාස කපුගේ වගේ ගායකයෝ අද අද අපිට අවශ්‍යම තිබිච්ච කාලයක තමයි ඔව් අවාසනාවන්ත විදියට අපින් සමුගත්තේ මං හිතන්නේ දැන් ඔබ කියනවා වගේ කලාකරුවෙක් ගායකෙක් වෙන්න ඕනේ කලාකරුවන් සමහර විට ජනතාව අතර කියන මගෙන් ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරමින් සිටිනවා වෙන්න පුළුවන් ඒවා ඒ ජනතාවගේ හද ගැස් ගැහෙන රාවය හඳුනගෙන එහෙම නැත්නම් පාලක පද්‍යත් එක්ක ඔවුන්ට මේ අපි කියනවා නම් ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටිනවා වෙන්න පුළුවන් නේද ඔය දෙක අතරේ තමයි අපේ බොහොම ශේෂ්ත්‍රයක් ඕන ශේෂ්ත්‍රයක් ගත්තත් කලාකරුවෝ ඉන්නේ නේද අනේ මම දන්නේ නැහැ මේක මේ කොහොමද අපි නැත්තම් මේ පිටරට ඇවිල්ලා පොඩක් මොනවා හරි දැකලා පඬිතුක කතා කියනවා කියලා සමහරක් අය කේති ගන්නත් පුළුවන් මේ මම මටත් කොහොම චෝදනා එල්ලලා දෙනවා මේ දැන් පහුගිය කාලේ මේ මුණු පොතේ මට විශාල චෝදනාවක් එල්ල කරලා තුනා ප්‍රංශීන ජනමාධ්‍යවේදී කර අතුල විතරගේ මහත්මයා මේ අජිත් ජිනදාස කියන්නේ මේ හරි ලොකු වමේ පොරක් හැටියට තමයි පෙනී හිටින්නේ හැබැයි මේ කැන්දාවට වෙලා නම් ඉන්නේ එහෙ ඉන්න කොන්සල් ජෙනරාල් තුමාගේ තුරුල්ලේ කියලා කරුණාරත්න පරණවිතාන හිටපු මේ කොන්සල් ජෙනරාල් තුමාගේ තුරුල්ලේ කියලා ඉතින් දැන් මම ඒකට උත්තර දෙන්න කියලා මම කියන්නේ දැන් අපි ඒගොල්ලෝ එක වැඩ කරනවා මම නම් එහෙම බය නෑ මේ ගිල්ල ඇංගිලා ඉඳ ආපු ඒගොල්ලෝ එක ගියාම මෙහෙම වගේ කන්නේ අභාවේ නැති වෙයි වගේ හිතන්නේ නැහැ. මම කලාකරුවෙකුට පුළුවන් වෙන්න ඕනේ ඕන තරක ඉන්න. ජනාධිපති අගමැති හම්බෙන්න පුළුවන් නම් හම්බෙන්න. නමුත් තමන් ඔවුන්ට උඩින් ඉන්න පුළුවන්. කලාකරුවෙකුට එහෙම කලාකරයෙක් එහෙම මේ බත් වේලකට අරක්කු විදුරකට යටපත් කරගන්න ඕනේ. ඕන නම් ඒගොල්ලෝ එක කාල බීලා උඩින් ඉන්න පුළුවන්. දැන් ওই පස්සේ කාලෙක ආණ්ඩුවේ ජී මේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව පෙරලා ආපු චන්ද්‍රිකා කුමාරතුංග නැතිනි ඇතුළේ සියලු දෙනා කපුගේගේ හොඳ මිත්‍රයෝ. නමුත් මම හිතන්නේ ඒගොල්ලෝ එක්ක ප්‍රශ්නයක් තිබිච්ච නිසා වෙන්නේ නැති ඔහු ජනතා විමුක්ති පෙරමුණට යනවා කියන දේශපාලන අදහස ගන්න ඇති. අන්න ඒක තමයි මම කියන්නේ දේශපාලන අදහස හරි වුණත් වැරදුනත් කලාකාරයෙකුට ඉන්න පුළුවන්. ඔවුන්ට තියෙන වටිනාකම තේරුම් අරගෙන ලෝකේ දිහා අපි බලන්නේ උඹලදී බලන්න විදියට නෙමෙයි බා කියලා කියන්න පුළුවන් කම තමයි කලාකාරයෙක් රැකගත යුතු වටිනාම දේ කියලා මම කියන්නේ. දැන් ඕකෙම මට අපෝ දිගුවක් හැටියට ගෙතයි දැන්. බල අපි කියවනේ ඕක කපුගේ ඇත්තටම කලයි කියන කපුගේ දන්න කාලේ දන්න අය දන්නවා. ප්‍රේමදාසගේ කාලේ ප්‍රේමදාස අගමැතිතුමා ඉන්න කාලේ ටවර් රෝල් රාගහලේ ගිහිල්ලා යම් සිද්ධියක් ඇති වෙලා කෑ ගහලා ඌතියලා මරදාන පොලිසියෙන් ඌන් සියලු ඌත් එක්ක හිටියව අපේ හිටිය අජිත් සිල්වා හිටිය ඔහම කට්ටියක් ගිහිල්ලා මේ මරදාන පොලිසිය රිමාන් කළා තිබුණා මම මතකයි මගේ මතකේ නිවැරදි නෑ හැම ඔහු විරෝධාකල්පයේ දිගටම හිටියා දැන් මේක ඇත්තටම කරපු විදිය අපි අලු හැටින් දන්නවා මේක බොරුවට කළයි කියලා මම කියන්නේ එකට නරක පුරාදාසයක් වඩ දෙන්න වෙනවා අපේ අපි ඉතා ගරු කරන ශිල්පිනී මේ අය නන්දා මාලිනී වගේ ගායිකාවක් අය සමාජ වෙනුවෙන් ඉතාත් දැඩිව පෙනී සිට කෙනෙක් මට මතකයි 80 කාලේ ලංකාවේ විශාල හෙදි වර්ජනයක් තිබුණා ඒ වෙලාවේ හෙදියන් වෙනුවෙන් නෑ ඇවිල්ලා ගීත ගායනා කළා මේ විදිහට මේ නිර්දල පන්ති වෙනුවෙන් පෙනී හිටන ගායිකාවක් නමුත් ඒ ජරමර අස්සෙන් ඉටපු ගමන් මේ කිසිසේත්ම ඇගේ තත්ත්වයට නොගැලපෙනා වූ සින්දු කියනවා දැන් සත්‍ය ගීතේ ආරම්භ කරපු කාලේ ඇය ඉතාම දැඩි සිංහල ජාතිවාදී ගීත කිව්වා තුන්ගලේ කැලෑවල සිංහපටව් නැත උන් රට අතර කුසි එතකොට කඩුවක් කැවසි තැන කඩුවක් අරගෙන නැගෙනු මුගුරක් කැවසි තැන මුගුරක් ගෙන නැගෙනු සංග්‍රාමයට නවගුණ වැල ගෙනන යනු සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගයමු කියලා කියන්නේ දැන් ගිහිල්ලා දෙමළු මරලා පස්සේ උන්න නවගුණ වැල ගයන්න කියන වගේ ගීත කිව්වා ඒ වෙලාවේ එදා ඉඳපු සුවිශේෂ බුද්ධිමතුන් රාශියක් මම හොඳට මතකයි සුචරිත ගම්ලත් ඒක සමන්ත්‍රණයක කියනවා අපි මේ නන්දගේ ප්‍රසංගයට ආවේ නන්ද අපේ ගායිකාවක් අපේ පිලේ ගායිකාවක් නිසා උන්ගේ වේදිකාවල ගීත ගයන්න නොයන ගායිකාවක් නිසා නමුත් නන්දා දැනුවත් වූ නොදැනුවත් නන්දාගේ මෝදට නැගෙන මේ වදන්වල සේවය කරන්නේ කාටද කියන එක පිළිබඳව අපිට බරපතල ගැටලුවක් තියෙනවා හෙට අනිද්දා දෙමළු මරන්න යන සිංහල පෙරපාලි වල දජපතාගුණ මේ ගීතවල වදන් ලියාගෙන ගියොත්
අපිට පුදුම වෙන දෙයක් නැහැ කියලා ඔහු ඉතා උග්‍ර විවේචනයක් කළා. මම හිතන්නේ මම ජාතිවාදීන් සම්පූර්ණ බැහැර වෙන්න මගේ ජීවිතයට බලපෑපු එක අවස්ථාවක් කියලාත් ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ නන්දා මේ ගීත ගැයීම සම්පූර්ණයෙන් නතර කරලා දාලා ඊට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ ගීත ගැව්වා සිංහල දෙමළ මුස්ලිම් කල්යාණ මිතුරුනේ කියලා වගේ ගීත ටිකක් ගැව්වා මේ හේමත් වේදී කැසට් පටය කරන වෙලාව. නමුත් අවාසනාව දැන් යුද්ධ දිනලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිංහල ජාතිය එක්සේසත් කරපු මහරජාණන් වෙලා ඉන්න තත්වයක ඇය විදේශ සංචාර සඳහා දැන් මේ පහුගිය අවුරුද්දේ කැනඩාවට හැමත්තාව සුචරිත ගම්රත් ගිය අවුරුද්දේ මියගිය මොහොතක මේ ගීත ආපහු ගයන්න පටන් ගත්තා. මේක තමයි ගැටලුව. ඇය ඒක තේරුම් අරගෙන ඒක හොඳ නෑ මගෙන් සිද්ධුුනේ නෑ කියලා ඊට පිටස්තර විදිහේ ගීත දැලා ඉදපු ඇය නැවත මේ ගීත තුන් හෙලෙත් කැලෑවල සිංහපටව වගේ ගීත ආපහු ගයන්න පටන් ගත්තා. ඉතින් කපුගේ මොනාර්ථයෙන් ගත්තත් මේ එහෙම ගායිකාව ගායකේ කලා ශිල්පියෙක් වුණේ නැහැ. ඒක තමයි කපුගේ තියෙන අපූර්වත්. දැන් ඔය කියද්දි මට තව දෙයක් අවුලට ආව. දැන් අජිත් කතා කරන ගුණ දේශාභිමානය සහ අපි කියනනම් කියන්නේ දේශාභිමානය කියන එක විතරම වැදගත්. ඒ වගේම නමුත් ඒ දෙහාටි පොඩ්ඩක් ගියොත් ඉන්නේ මේ වෙන තව ප්‍රශ්න මතුවෙන්නේ නේ වෙන රටක් වෙන ජාතියකට විරුද්ධව අපි ජාතිවාදී වීමේ ওই දෙක බොහොම සියුම් තැනක තියෙන්නේ නේද ගීත ගැන කතා කරන විශේෂයෙන්ම. ඔව් ඉතින් දැන් අපි හිතමුකෝ මෙහෙම නන්දාමාලනී ගාපු ඉතා ලස්සන ගීතයක් මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියන එක. මේක මේ ජාතිවාදයක් උනේ තියාගෙන මතක හැටියට මහගමසේකර පුතේ ගීතේ නෙමෙයි. ලියපු එකක් නෙමෙයිනේ. නමුත් දැන් මේ වගේ අවි දැන් නන්ද පහුගේ කාලෙක ඉතා නිවැරදිව තේරුම් අරගෙන ඒ ගීතේ ගායනා නොකර හිටියා. මොකද මේක දැන් රටේ පවතින තත්ත්වය අනුව මේ ගීතේ ගයපු ගමන් මේකට වැරදි අර්ථකථනයක් සැපයනවා කියන අර්ථයෙන් ඒ සිද්ධාය පහුගේ කාලෙම ගායනා නොකරමින් හිටියා. නමුත් ඇය ගායනා කරපු තව ගීතයක් මට හිත හැකි මේ ලංකාවේ ගීත සාහිත්‍යයේ මෙතෙක් ලියවිච්ච විශිෂ්ටතම විප්ලවීය රණගීය කියලා මම කියන්නේ ඒ ගීතයයි. මට දැනෙච්ච හැටියට මම කියන්නේ ඒ ගීතය මේ උඩගොලියන් ගොතා වදින නීල වර්ණ සවසන්නට මායි මේ ඉපදී නැත මේ දරණේ කියලා. ඉතින් ඒක කියන්නේ මේ රට වෙනුවෙන් දිවිදෙන්න යන මේ සෙබළුගේ වයට පෑගෙන මේ බව විසි කරන්න කියලා. Mami
සටනට වැද දිවිතුන් රණවිරුවකුගේ අවසන් ගමනට රට වෙනුවෙන් සටනට වැද දිවිතුන් රණවිරුවකුගේ අවසන් ගමනට යන මහා ජනතා පාදුවිල්ලෙන් යන මහා ජනතා පාදුවිල්ලෙන් මේක අතිශය දේශප්‍රේමී ගීතයක් එක්තරා දෘෂ්ටි කෝණයකින් නමුත් පහුගිය කාලේ ලංකාවේ සමාජය නන්ද වයසින්දු කියනකොට ගොඩක් වෙලාවට ස්ටෑන්ඩින් ඕවේෂන් හම්බෙනවා එක සැරයක් මම ඔය ගීතයට මේ මිනිස්සු සමග එකතු වෙලා ස්ටෑන්ඩින් ඕවේෂන් දෙනකොට මගේ මිත්‍රෙක් වෙච්චි දැටි ජාතිවාදී විරෝධී මතයක ඒකල සිටි පසු කාලෙක උග්‍ර ජාතිවාදයක් බවට පත් වෙච්චි හසක රත්නමල්ල කියන මාධ්‍යවේදියා මගේ කොහොමද බල එකට නැගිට ඔක මේ ජාතිවාදීන්ගේ මේ සින්දුවක් නේ කියලා ඇය මේ ඔහු මට විරෝධය ප්‍රකාශ කරා ලෝක හැදිච්ච හොඳම විප්ලවීය රණගීයකට මම මේ පර්ෆෝමන්ස් එකට මම ස්ටෑන්ඩින් ඕවේෂන් එක දුන්නේ කියලා ඉතින් ඒ වගේ මේ සමහර වෙලාවට මේක මේ එහාට මෙහාට වෙනවා මේ 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 කියන්නේ මේ ඔබ කිව්වා ඉතාලම නිවන සමාජලට අපි ඉතා අවංක අදහසින් කියන එකක් ඉවකට පවතින මේ සමාජ දේශපාලන යථාර්ථයන් අනුගත්තාම මේ වෙනස් කාරණා බවට පත් වෙනවා දැන් අජිත් අපි දැන් ඔබ 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 සඳහන් කළ මේ සමාජ ගීත මහගම් සේකර වගේ ඇලියපු ගීත දැන් අපි මේ වගේ දෙයක් තියෙනව නේද දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක් ගීතයක් ගායනා කරා මේ ගීත ගායකයා තියෙන යම් වගකීමක් තමගේ ගායකයා ඒ වගකීම ගන්නව නමුත් අපි දැකලා තියෙනවා දැන් හුඟක් වෙලාවට දැන් විශේෂයෙන් අපි උදාහරණයකට ගත්තොත් අමරදේව මහගම සේකර එහෙම නැත්නම් ප්‍රේමකීර්ති සහ වික්‍රත්නායක එහෙම නැත්නම් නන්දාමාලනී සහ සුනිල් ලාඩෝ මේ වගේ සුසංයෝගයක් තුල තමයි සමහර නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. ඉතින් මට එක වෙලාවකට හිතෙනවා දැන් ඔබ නන්දාමාලනී ගැන විවේචනය කළා මේ ගීත රචකයා සහ ගීත ගායකයා අතර තියෙන සුසංයෝගයේ හේතුවක්ද මේ සමහර මේ ගීත නිර්මාණ මේ වගේ එක එක නිර්මාණ බිහි වෙන්නේ? මදේකට මේ සුසංයෝගේ නන්දාමාලනී ගැන මම විවේචනයක් කරන්න ඉතාමත් ආදරෙන් ඈ. නන්දාමාලනී කියන්නේ අපි දැක්කහම අපි ඉතා ගරු කරන අපි ඉතා ආදරණීය ශිල්පියෙක්. ඉතින් මම කල්පනා මම නමුත් මේ වගේ දෙයක් කතා කරනකොට ඇත්ත කතා කරන්න එපා. පුළුවන් තරම් ඒක නිසා මම කිව්වේ ඇයි මේම මම උඩ ගියා. ඒක ඉස්සෙල්ලම ඇහුවා. ඇයි මේ මනුස්සයා මේ වැඩේ කළේ කියලා. මම ඒ තිබ්බ මේ එතන දැන් සංගීතයේ මෙහෙම වෙන්නේ ඉන්නේ ඒත් අපේ යාළුවේ ජනාධිපති උපදේශක රෝහණ වීරසිංහ ඔවුන්ගේ මේ ඉන්ෆ්ලුවන්ස් එකද මේ කියලා ඉතින් අපිට එහෙම කල්පනා කරන්න උනා. සුසංයෝගය කියන එක අනිවාර්ය වශයෙන්ම තියෙනවා. දැන් නන්දාමාලනී සහ සුනිල්ලාගේ පහුගිය කාලේ එක දිගට බොහෝ ගීත ලිව්වේ ඔවුන්ගේ සුසංයෝගය. ඒ සමහර ගීත ඇතුළත බොහෝ ගීත ඇතුළත තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ගත්තොත් හුඟක් දෙනෙක් විචනය කරන ගීතයක් මේක. ඒ වෙලාවට දැන් මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ඒ සිහිනයෙන් මා මුදන්න ලංවන්න කියලා කියන නන්දාමාලනීගේ අතිශය සුන්දර ප්‍රේම ගීතේ වගේ එකක් ඔවුන්ගේ ජීවිතත් එක්ක කොයිතරම් දුරට සම්බන්ධ ඇතිද කියන එක ගැන මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනය